දැන් ඉන්දියාවේ ජනතාව ලබාගත විශිෂ්ට ජයග්‍රහණයක් ඒක. ඉන්දියාවේ ඒක විතර සමලිංගික විතරක් නෙවෙයි ලිංගිකත්වයේ පිළිබඳව තිබිච්ච ඓතිහාසිකව ඉන්දියාවේ තිබිච්ච තත්ත්වයක් තමයි. ඉන්දියාවේ අතීතයේදී ඉතාම සාධාරණ විදිහට ලිංගිකත්වයට ඉඩ දීලා තිබිච්ච සමාජයක් තමයි හින්දු සමාජය වුණත් බෞද්ධ සමාජය වුණත්. දැන් මේවා යටගිය අතවශ්‍යම ක්‍රිස්තු ධර්මයේ බලපෑම තුළින් තමයි. ඒ නිසා ඒක මැඩපවත්වගෙන දැන් ඉන්දියාව ඉතාම නිදහස් මතවාදයක් ඉදිරිපත් කළා තියෙනවා ලිංගිකත්වය පිළිබඳව. ඕනෑම වැඩිහිටි දෙන්නෙකුට තමන්ගේ කල්පනාව අනුව තමන්ගේ උවමනාවන් අනුව එකතු වෙන්න පුළුවන්. සාපරාධි කමන්නේ නමුත් වැඩිහිටියන් විය යුතුයි. ඒ නිසා ඒගොල්ලන්ට නිදහසේ තමන්ගේ අවශ්‍යතාවයන් ලිස්ට් කර ගැනීමට ඉඩකඩ තියෙනවා කියන මතය පොදුවේ බාර අරගෙන තියෙනවා. ඒ අතර තවත් බාධක පැනවීම් තියෙන රාශියක් අයින් කරලා තියෙනවා. ඒ නිසා ඉන්දියාව ලෝකේම තියෙන ප්‍රධාන නිදහස් රටක් ලිංගිකත්වය පිළිබඳ බවට පත් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකට අපි ආ යුතුව තිබුණා මීට පෙර. මොකද බුදුදහම තියෙන්නේ හින්දුත්වයේ තියෙන හින්දු ආගම්වලේ ආගමේ අවසානයේ තමයි බුදුදහම. ඒතර බුදුදහමේ අනුව කියනවා නම් ඔය කියන තත්ත්වේ තමයි ඉතාම සාධාරණ තත්ත්වයක් ලබා ගැතියොත් තිබුණා. ඒක තාම ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔය මර්ධනයකුත් නැහැ. අපේ රටේ මර්ධනයක් එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ක්‍රියාත්මක භාවයකුත් තාම එළිපිට දක්වලා නැහැ. ඒක අපි හරි ගස්සගත්තු